ගල් වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. ඒ යටතේ මීටර් 850ක් සහ මීටර් 150ක දිගින් යුතු දිය කඩනයන් දෙකක්, පත්ල මීටර් 12.5කින් ගැඹුරු කිරීම සහ මගී පර්යන්තයක් ඉදිකිරීමට නියමිතයි. එම සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ඇතිවන පාරිසරික සහ වනජීවී ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. ඒ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ සහභාගීත්වයෙනුයි. එහිදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ වනජීවී සහ පාරිසරික ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි නොවීම හේතුවෙන් ගාලු වරායේ සිදු කිරීමට නියමිත විශාල සංවර්ධන වැඩපිළිවෙල ප්‍රමාද වන බවයි. එබැවින් සතියක් තුලදී වනජීවී දෙපාර්තමේන්තුව විසින් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව ලබා දිය යුතු බවත්, ඒ හා සමගාමීව මෙම සංවර්ධන ව්‍යාපෘතියට දායකත්වය ලබා දීමට කැමති දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂයන් කැඳවීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සියලු පාරිසරික ගැටලු විසඳා ගනිමින් ගාල්ල වරායේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සතියක් තුළ ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි එහිදී සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.